කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා අද අපි හදන්නේ ජපනීස් මිල්ක් බ්‍රෙඩ් එහෙම නැත්නම් හොකයිඩෝ බ්‍රෙඩ් මේ සොෆ්ට් කිරි රස පාන් එක ගොඩ දේවල් එක්ක කන්න පුළුවන් සෑන්ඩ්විච් එකක් හැටියටද බර්ගර් එකක් හැටියටද ඒ වගේම නිකුණුත් කන්න පුළුවන් ඒ තරම් රහයි එහෙනම් අපි කෙලිම වැඩේට බහිමු ඉස්සලාම අපි හදමු අපේ ටං ජොන් එක. එහෙම නැත්නම් වෝටර් රූ එක. සෝස් පෑන් එකක පාන් පිටි ග්‍රෑම් 40කුයි වතුර ග්‍රෑම් 70කුයි ඒ වගේම කිරි ග්‍රෑම් 130කුයි රත් කරගන්න නිතරම කලවම් කරගෙන. මේ වගේ ඇලෙන පේස්ට් එකක් ලබා ගන්නකම්. මේක ඊට පස්සේ හොඳට කූල් වෙන්න ඉඩ දෙමු. මේ ටං ජොන් එකකින් තමයි අපේ පාන් එකේ සොෆ්ට් ගතියයි ස්ප්‍රින්ගිනස් එකයි ලබා දෙන්නේ. දැන් අපේ පාන් එක හදමු. යීස් ග්‍රෑම් 14කට ලාබට රස්නේ කිරි ග්‍රෑම් 250කුයි සීනි පොඩ්ඩකුයි විස් කරගෙන එකතු කරගන්න. මේ රෙසිපි එකට සීනි ග්‍රෑම් 50ක් ඕන වෙනවා. ඒක නිසා ඒ ප්‍රමාණයෙන් පොඩ්ඩක් අරගෙන මේකට එකතු කරගන්න. මේ ටික හොඳට හාමු වුණාට පස්සේ අපි යීස්ට් එකට පිපෙන්න ඉඩ දෙමු. ඉතින් එතකන් අපේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගමු. මික්සින් බෝල් එකක පාන් පිටි ග්‍රෑම් 600කුයි අපේ ඉතුරු සීනි ටිකයි ලුණු ග්‍රෑම් 10කුයි කිරි පිටි ග්‍රෑම් 15කුයි විස් කරගෙන හොඳට හාමු කරගන්න. දැන් මේ වෙද්දී අපේ යීස්ට් එක පිපිලා තියෙයි. ඒක නිසා අපේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් වලට මේක එකතු කරගමු. ඒත් එක්කම අපේ ටං ජොන් එකයි බිත්‍රයකුයි එකතු කරගමු. දැන් මේ ටික කලවම් කරගෙන නීට් කරමු විනාඩි 8ක් විතර මේ ටික හොඳට හාමු වෙනකම්. ඔගොල්ලොන්ට ස්ටෑන්ඩ් මික්සර් එකක් නැත්තම් ඉස්සල්ලාම ලී හැන්දක් අරගෙන මේ ටික කලවම් කරගෙන වර්ක් සර්ෆස් එකකට ට්‍රාන්ස්ෆර් කරලා මේක අතින් හොඳට නීට් කරගන්න විනාඩි 10ක් විතර. ඊළඟට අපි මේකට එකතු කරගමු රූම් ටෙම්පරචර් එකට සොෆ්ට් කරගත්ත බටර් ග්‍රෑම් 75ක්. ඩෝ එක නීට් කරන ගමන් මම මේ පෙන්නනා වගේ පොඩ පොඩ මේකෙන් එකතු කරගන්න. මේ ටිකත් හොඳට හාමු වුණාට පස්සේ මේක වර්ක් සර්ෆස් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන ඩෝ එක මම මේ පෙන්නනා වගේ හොඳට බෝල කරගන්න. ඊට පස්සේ මේක බෝල් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන ප්ලාස්ටික් රැප් එකකින් එහෙම නැත්නම් තෙත ටී ටවල් එකකින් වහගෙන අපි මේකට පිපෙන්න ඉඩ දෙමු පැයක් විතර මේකේ සයිස් එකෙන් ඩබල් වෙනකම්. දැන් මෙයා හොඳට ඩබල් වුණාට පස්සේ අපි ඩෝ එක 6ට කපාගමු. බර ප්‍රමාණය එක විදිහට තියෙන්න ඕනේ. එතකොට තමයි එකම විදිහට පිපිලා පාන් එකත් බේක් වෙන්නේ. ඒක හින්දා මේක ග්‍රෑම් 215ත් 220ක් අතර පෝෂන්ස් වලට කපා ගන්න. මම මේ පෙන්නනා වගේ ඩෝ එක බෝල කරගත්තොත් ඕගොල්ලන්ට මේක ඩිනර් රෝල් එකක් එහෙම නැත්නම් බර්ගර් බන් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපේ ජපනීස් මිල්ක් බ්‍රෙඩ් එකට මම මේ පෙන්නනා වගේ ඩෝ එක ෆ්ලැට් කරලා නවා ගන්න ලොකු මහත රෝල් එකක් වගේ. මේ ටික ෂේප් කරගත්තර පස්සේ අපි මේ ටික ට්‍රාන්ස්ෆර් කරගමු ලෝෆ්ට් ඉන් දෙහෙකට. දැන් අපි ආයමත් මේ ටිකට පිපෙන්න ඉඩ දෙමු පෑ භාගයක් පෑක් විතර. මේක ආයමත් සයිස් එකෙන් ඩබල් වෙනකම්. ඊට පස්සේ බිත්තරේකුයි කිරි පොඩ්ඩකුයි හොඳට බීට් කරගෙන මේ ඩෝස් වල උඩට මේ මික්ස්චර් එකෙන් බ්‍රෂ් කරගන්න. දැන් මේක බේක් කරමු සෙල්සියස් 180ට රත් වෙච්ච අවන් එකක පෑ භාගයක් විතර. මේ වගේ ලස්සන රන්වන් පාටක් වෙනකම්. දැන් ඉතින් තියෙන්නේ මේක පොඩ්ඩක් නිවෙන්න ඉඩ දීලා ඕගොල්ලෝ කැමති විදිහට මේ පාන් ටික කන්න. මේක සීනි සම්බෝලත් එක්ක සුපිරි. පොඩි ටිප් එකක් හැටියට මේ වගේ ටී ටවල් එකකින් වහගන්න පාන් එකේ සොෆ්ට් ගතිය තියාගන්න.
මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකටත් කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් එකක් දාලා subscribe කරලා bell notification එකත් click කරන්න. ඒ වගේම මාව Facebook එකේ, Instagram එකේ follow කරන්න. බලන්නකො කොච්චර soft ද කියලා. Soft කියන්නේ අම්මෝ soft. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් peace.